හොඳයි පුතා. දැන් අපි ඊළඟට බලමු ඊළඟ පාපිලි වර්ග දෙක නේද? තෙති පාපිලි වර්ග දෙක. හරි, දැන් ඔයාලා ඉගෙන ගත්තේ මේක කෙටි කොන් පාපිල්ල නේද? රයිට්, අපි දෙවැනි එක ලියමු. මේ වගේ එකක්. හරි, චූටක් ඉන්න සර් නම ලියනකම්. වප්පාපිල්ල. හරි, දැන් ලියා ගන්න ඔයාලා. කෙටි වප්පා පිල්ල. අපි දැන් අර කියෙව්ව ඡේදයේ තිබුණ නේද පුතේ? කෙටි වප්පා පිළි යෙදෙන වචන ගොඩාක් තිබුණා නේද? හරි, අපි අකුරු කීපයක් ලියමුකෝ කෙටි වප්පා පිළි යෙදෙන. හරි, තව අකුරක් කියන්න ඔයාලා. ඉවරද? හරි, මෙතන තව අකුරක් හොයලා ලියන්න. කෙටි වප්පා පිල්ල යෙදෙන තවත් අකුරක් සොයලා ලියන්න ඔයාලා. බලන්න මතක් කරලා හොඳට. තව කීපයක් තියෙනවා. කල්පනා කරලා බලන්න හොඳට. හරි, තමන් ලියපු එක මට කියන්න ඕන. මොන අකුරද දැම්මේ? හැම එකටම එන්නේ නැහැ නේද?
හොඳයි අපි යමු එහෙනම් තුන්වෙනි වර්ගයට නේද පුතේ? හරි ගෙදරදී කල්පනා කරලා බලන්න එහෙම අකුරක් එනවද කියලා තව එකක් නේ. හරි තුන හෙටි ඇද පාපිල්ල හෙටි ඇද පාපිල්ල කෙටි ඇද පාපිල්ල right කෙටි ඇද පාපිලිය නා හොඳයි පුතේ. හරි ලියලා ඉවරයිනේ. ලස්සන අකුරෙන් ලිව්වනේ නේද? දැන් අපි බලමු නැවතත් අර ඡේදය බලමු. ඔව් මේ තියෙන ඡේදය. හරි දැන් මේ ඡේදයෙන් අපි හොයමු ඔය පාපිලි වර්ග ටික. මේ පාපිලි වර්ග ටික අපි ඡේදයෙන් හොයමු. හොඳයි මුලින්ම හොයමුකෝ. දැන් ඔයාලා හොයන්න ඕන හොඳේ. ඔව්. කෙටි කොන් පාපිල්ල යෙදෙන වචන නිල් පාටින් රවුම් කරමු අපිනේ. නිල් පාටින් රවුම් කරමුකෝ. කෙටි කොන් පාපිල්ල යෙදෙන වචන මේ තියෙන්නේ. ආ මේ තියෙන්නේ. තව එකක් කියන්න. කෙටි කොන් පාපිල්ල वचने रातु पाटीन राउंड करेमु केटी वाप्पा पील्ले ये देना वाचन है आमे कुमुदु किये ने कात राउंड कराने पुलवाई कुयान नती है ना वाई सिकुरादा नेद इलांगटे ओ पैटी ओ कुमुदु कुमुदु आते से राउंड करान राउंड करू කෙටි ඇද පාපිල්ල එන වචන මෙන්න රයන්නට තියෙන රුවන් රුවන්
මුවලුයි. බුරුත කියන එකේ රු යන්නට තියෙන බුරුත රු එතරම් අහ තියෙනවා. ඉංග්‍රීසි තාපොයිද තියෙන්නේ රයන්නට කෙටි ඇදපාපිල්ල යෙදුණු වචන හොයාගන්න. රුවේ නු රුවනු ඉංග්‍රීසි තියෙනවා නේද? රුවනු හරි. ආයක ඔන්න අපි තුනක් හොයාගත්තා. නේද පුතේ? රයිට්. ඉතින් මේ විදිහට මේ ඡේදයක් මම ඔයාලට එවනවා. මේ ඡේදය ඔයාලට එවනවා. හොඳද? ඔයාලා මේ ඡේදය මුද්‍රණය කරගන්න පුළුවන් නම් මුද්‍රණය කරගන්න. එහෙම නැත්නම් අම්මට හරි තාත්තට හරි ලස්සන අකුරු ලොකුවට අකුරු ලියන්න පුළුවන් වැඩිහිටියෙකුට කියලා පොතේ ලියා ගන්න. හැබැයි ලොකු අකුරු ලියන්න ඕනේ නැතුව බෑ නේද? ඔයාලගේ අකුරු ප්‍රමාණයට ලියන්න ඕනේ. ඔයාලා ලියන්න යන්න එපා. හොඳද? ඔයාට ලියන්න අමාරුයි. යාගෙන පොතේ ඔතන යටින් ලියන්න දැන්. හොඳේ. එහෙම නැත්නම් මුද්‍රණය කරලා print කරලා අලවන්නත් පුළුවන්. අලවලා ඔය මම කරපු වැඩේ කරන්න ඕනේ. මොකද්ද මම කරපු වැඩේ? ඒ වචන රවුම් කරනවා නේද? රවුම් කරනවා එක එක පාටින්. තොන් පාටින් නිල් පාටින් පාට කරමුනේ ওই විදිහට රවුම් කරා. රවුම් කරලා ඒ වචන ටික අපි යටින් ලියන්න ඕන. ඒ ඡේදයට යටින් ඒ වචන ටික අපි ලියනවා. පැහැදිලිද? ඒක තමයි ඔන්න ඔයාලට කරන්න තියෙන වැඩි. යටින්. ඔව්. ඒ ඡේදයට යටින් රවුම් කරපු වචන වෙන වෙනම ලියන්න පිළිවෙලට. කෙටි කොන් පාපිලි යෙදෙන වචන වෙනම ලියන්න. කෙටි වක් පාපිලි යෙදෙන වචන ඊළඟ තීරුවේ ලියන්න. කෙටි ඇද පාපිලි යෙදෙන වචන ඊළඟ තීරුවේ ලියන්න. නේද? හැබැයි ලස්සන අකුරෙන් ලියන්න ඕන. ලිව්වට පස්සේ ඒකේ ෆොටෝ එකක් මට එවන්න. තේරුණාද? ඔයාලගේ ගෲප් එකට දාන්න පුළුවන්. මම තාමත් දාන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හොඳේ. ගෲප් එක අර ගෲප් එකට දාන්න. අනිත් පැයටත් එතකොට පේනවා. ඒ ගෙදර වැඩේ ෆොටෝ එකක් මට එවන්න. හොඳේ. හරි මම WhatsApp එකට දාන්නම් කරන්න ඕන හැටි. නේද? විස්තර සහිතව මම දාන්නම්. ඔය ඡේදයක් දාන්නම්. එතකොට ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් ඔතන යටි. හොඳයි පුතේ. එහෙනම් අපි අද ඉගෙන ගත්තේ මොනවද? මොනව ගැනද අපි ඉගෙන ගත්තේ? මොන ගැන ඉගෙන ගත්තේ? ඔය දැන් මාත් එක්ක කතා කරන්න ඕන. කෙටි පාපිලි. ඔව් කෙටි පාපිලි. කෙටි පාපිලි ගැන. නේද? කෙටි පාපිලි වර්ග තුනක් තියෙනවා. නම් කියන්න බලන්න. කෙටි වප්පාපිල්ල. වප්පාපිල්ල. කෙටි කොන් පාපිල්ල. කෙටි වප්පාපිල්ල. කෙටි පාපිල්ල. ඇද පාපිල්ල. හොඳයි. ඔය තුන හොඳට මතක තියාගන්න ඕන. ලබන ඊළඟ දවසේදී අපි ඊළඟ සෙනසුරාදා මම අසාලිවීමක් දෙනවා. අසාලිවීම දෙන්නේ හැබැයි වාක්‍ය දෙන්නේ. හොඳද? වාක්‍ය දෙන්නේ ඔය කෙටි පාපිලි යෙදුණු වාක්‍ය තමයි දෙන්නේ. පැහැදිලිද? එතකොට ඒවට ලකුණු දෙනවා, තරු දෙනවා. හොඳේ. ඒක නිසා හොඳට ඔය වැඩේ කරන්න. හරි පුතේ. දැන් අපේ පාඩමක් මෙතනින් අවසන් කරනවා.